ඔබතුමාලා දැන් රනිල් මහත්තයාට උදව් කරන්න යලිත්වරක් හදනවා, කෘතුගුණ සලකන්න හදනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද? හට් එකම බීට් තමයි නේ. DSI beat fashion relax. අපි තීන්දුවක් ගත්ත වෙලාවේ පක්ෂයක් විදියට විපක්ෂ නායකතුමාට ආරාධනා කරා, එතුමා වෙන්නේ නැහැ. අනුරු කුමාර දිසානායක මහත්මයා හිටපු අමාත්‍යතුමාට ආරාධනා කරා, එතුමා වෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි ආරාධනා කරා. ඉතින් එතුමා ආවා, එතුමා බාරගත්තා. එතුමාට අපි පූර්ණ සහයෝගය දුන්නා. මම දන්නේ අද වෙනකන් අපි වචනකින්වත් එතුමාටවත් ආණ්ඩුවටවත් අපිට නොගැලපෙන දේවල් කෙරුවත් අපිට ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරත් වචනකින්වත් ආණ්ඩු අපහසුතාවයකට පත් කරන්න ඕ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය කඩන්න අපි කටයුතු කළා නැහැ. හැබැයි ඉතින් පක්ෂයක් විදිහට අපිට ලැබිච්ච දායාද නම් පක්ෂ දෙකට කඩපු එක. හැබැයි කෙසේ වෙතත් අපි අපේ වගකීම පිටු කරලා තිනවා. ඉතින් ඉදිරියේදී අපි දේශපාලන තීන්දුවක් ගමු. වර්තමාන ජනාධිපතිතුමාගේ හිටපු මම දැක්කා සජබේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එතුමා පක්ෂ දෙකට කඩනවා කියලා චෝදනා කළා තිනවා. ඉතින් බැලු බැලමට මම හිතන්නේ අපේ පක්ෂෙත් කඩන්න උත්සාහ කරනවා. ඒක හංගන දෙයක් නෙවෙයිනේ. එහෙනම් ඉතින් වෙනත් වේදිකාවල අපේක්ෂකයෝ යෝජනා කරන්නේ. හැබැයි අපි අවංකව රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරා. හැබැයි අපිට ලැබෙන්නේ අවසානයේ අපේ පක්ෂ දෙකට කඩන්න ගන්න උත්සාහයක් නම් ඉතින් මේ පිළිබඳවත් එතුමා කල්පනා කළ යුතුයි. ඇයි එතුමා එහෙම පොහොට්ටුවට මෙහෙම කරන්න ඔබතුමාලා මෙච්චර උදව් කරා? අනේ නෑ, ඒ පොහොට්ටුව නෙමෙයි පුරුද්දට. පුරුද්දට කරන්නේ. ඒ කියන්නේ එතුමාගේ පුරුද්ද? එතුමාගේ පුරුද්ද. නෑ අපි තරහ වෙන්නේ නෑ නේද? එතුමාගේ පුරුද්ද අපි එතුමාගේ එනෝඩ අපි ඒක දන්නවා. එතුමාගේ පුරුද්දක් විදියට එතුමා එක්සත් ජාතික පක්ෂය කැඩුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. යහපාලන ආණ්ඩුව කැඩුවා. JVP එක කැඩුවා, LTT එක කැඩුවා. ඉතින් පොහොට්ටු නගඩුවත් නේ ප්‍රශ්නේ. වැඩි අපි අවශ්‍ය දේශපාලන තීන්දුව අපි රට වෙනුවෙන් ගත්තා. ඉතින් ඉඳ ඉදිරියේදීත් අපි පෞද්ගලිකව නෙවෙයි, අපි පක්ෂ ආරක්ෂා කරනවා. ඉතින් පක්ෂ ආරක්ෂා කර ගනිමින් අපි මේ රටට ගැළපෙන දේශපාලන තීන්දුව ගන්නවා. ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක අපි අදටත් සාකච්ඡා කරනවා. ඉතින් ඒ නොගැලපෙන දේවල් අතහැරලා ගැළපෙන තැනකට ආවොත් අපිට පුළුවන් ඉදිරියේදී ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න. හැබැයි අපට නොගැලපෙන දේවල් ආරක්ෂා කර ගැනීමෙන් ආණ්ඩුවක් හදන්නව නම් මෙතන එතනට අපේ පක්ෂ සූදානම් නැහැ. ඒ කියන්නේ තාම ඉඩ තියනවාද එතුමාට ඔබතුමාලත් එක්ක ගමන යන්න? අපි එතුමා පමණක් නෙවෙයි, අද මම දැක්කා බොහෝ කට්ටිය ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපතිවරු බවට පත් වෙන කැමතියි කියලා. ඉතින් හැමෝත් එක්කම අපි සාකච්ඡා කරමු. මොකද ඒක පුද්ගලෙක් නෙවෙයි නේද, අපි පක්ෂයක් නේ. එහෙනම් අපි පක්ෂයක් විදියට හැමෝ එක්කම සාකච්ඡා කරලා තීන්දුව ගන්නවා. දැන් අපේක්ෂකයා කවද වගේ එයිද එළියට? දැන් අද දෙකක් ආවේ, දෙක සැරේ තුනක් දාන්න හොඳ නැහැ නේද? අපි හිමීට වෙලාවට අපේක්ෂකයා පිළිබඳව අපි ප්‍රකාශයට පත් කරනවා. එක පැත්තකින් ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගිලා තියෙනවා. ඉතින් තව දුරටත් මේ පාර්ලිමේන්තුව තුළ මෙවැනි ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායකයක් අතර තියෙන ඝර්ෂණයක් පැලූ බැලමට තියෙනවා. කියන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර විශාල ගැටුමක් තියෙනවා. ඒ වගේම තමයි අධිකරණයේ විධායකයයි ව්‍යවස්ථාදායකය අතර යම් අන්වබෝධයක් තියෙන බවත් පේනවා. ඉතින් මේ නිසා මේකට බලපාන රටේ දේශපාලන ස්ථාවරත්වයට යම් කිසියකින් ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ තුල ගන්න තීන්දුව తీරන. මොකද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නෙවෙයිනේ ඔකේ ඉන්නේ, සිවිල් සංවිධානත් ඉන්නවනේ. ඒ සිවිල් සංවිධාන මේ අපිපත් කරපු අය නෙවෙයිනේ, ජනාධිපතිතුමා, විපක්ෂ නායකතුමා, අගමැතිතුමා පත් කරපු සිවිල් සංවිධානයේ ඉන්නේ. ඉතින් මේ අය තුල යම් නොගැලපීමක් පේනවා. ඉතින් ඒ නොගැලපීම තුල යම් මේ රටේ දේශපාලන ස්ථාවරත්වයට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම එක පැත්තකින් අපි නිරන්තරයෙන්ම කිව්වා ඉතින් සුවාදින සං මෙවැනි දේශපාලනික වශයෙන් මෙවැනි තුන්වෙනි පාර්ශ්වයන් හරහා පත්වීම් කරන්න ගියාම මේ ප්‍රශ්නේ ඇති වෙනවා කියන එක අපි මුලින්දම හිටපු මතේ ස්ථාවරත් අපේ ස්ථාවරය. වැඩි කෙසේ වෙතත් මම හිතනවා ජනාධිපතිතුමා ව්‍යවස්ථාදායක සභාවත් එක්කත් කතා කළා, පාර්ලිමේන්තුවේ කතානායකතුමා එක්කත් සාකච්ඡා කළා මේ ප්‍රශ්නේ විසඳගනී කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.